පිරිමි නම දෙනෙක් මෝල් ගස් නවයකුත් අරගෙන වී කොටනවා නේද? වී කොටනවා නම් බැරිය වී කොටන ගමන් නටනවා. පසුබිමින් කවි ගායනයකුත් ඇහෙනවා. නැටුමට තාලය අල්ලන්න බිරවාදකයෙකුත් ඉන්නවා. නටන ගමන් හරි හරියට වී කොටනවා. මෝල් ගස් නැටුමක්වත්ද? අපේ ජන නැටුම් සම්ප්‍රදායේ මෝල් ගස් නැටුම කියලා නැටුමකුත් තියෙනවා තමයි. ඒත් දන්න විදිහට සාමාන්‍යයෙන් ඒක නටන්නේ කාන්තාවන් විතරයි. නැටුමෙදි විතරක් නෙවෙයි. අපේ ජන සම්ප්‍රදාය අනුවත් වී කොටන වැඩේට ගොඩක් වෙලාවට ඉදිරිපත් වෙන්නේ ගෑනු උදවියම තමයි. එහෙමනම් මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ? මේ අපූර්ව රූප පෙළ අපේ කැමරාවට හසු වුණේ මහනුවර පාතහේවා හැට නුගලියද්ද ධර්මශාලාවේදී. වී කෙටීමේ මංගල්‍ය හේවත් හම්බ කෙටීම කියලයි මේක හඳුන්වන්නේ. මේක සියවස් ගණනක් පැරණි අපේ චාරිත්‍රයක්. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සහ සුමන සමන් දිව්‍ය රාජයා වෙනුවෙන් නැවුම් දානයක් පිළියෙල කිරීමයි මේකේ අරමුණ. මේ විදිහට වී කොටලා ඒව හාල් බවට පත් කරගෙන ඒ හාලෙන් බතක් ඇතුළු දානේ පිළියෙල කරනවා. ඒ දානේ පූජා කරන්නේ මහනුවර පාත හේවා හැට තියෙන සගම රජමහා විහාරස්ථානයේදී. ලංකාවේ විහාර දේවාල නාමාවලියේ සඳහන් පළමු විහාරස්ථානය තමයි මේ සගම රජමහා විහාරය. ඒ නිසාම ලංකාවේ වාර්ෂිකව පවත්වන පෙරහැර මංගල්‍යයන් අතරින් පළමුවෙන්ම පෙරහැරක් පවත්වන්නේ මේ සගම විහාරස්ථානයේ. ඉතින් මෙන්න මේ දාණයට ඕන කරන සහල් ලබා ගන්නේ විහාරස්ථානයේ අවට ඉන්න ගොවි ජනතාවගෙන්මයි. බූටාවත්ත, මුගලියද්ද, කපුලියද්ද සහ ගොඩමුන්න කියන සතර පේරුවේ දායකයන් ඒකට මුල් වෙනවා. පෙරකන්නේ ගොවියන් නෙලාගත් වී අස්වැන්නෙන් නැවුම් කොටස මේ දානමය පුණ්‍ය කර්මයට වෙන් කරනවා. ඒ විදිහට වෙන් කරන නැවුම් වී අස්වැන්න තමයි මේ විදිහට කොටලා හාල් බවට පත් කරන්නේ. මේ කොටලා හාල් කරගන්න කලින් ඒකට ඕන කරන අඩුම කුඩුම ටික හැම ලං කරගෙන ඒකට ලෑස්ති වෙන්නේ මෙන්න මේ විදිහට. මේ වී කොටන වැඩෙත් ආවට ගියාට කරන එකක් නෙවෙයි. වී කෙටීම ආරම්භ කරන්න කලින් මහා සංඝරත්නයේ පිරිස් සජ්ජායනා කරලා ආශිර්වාදය ලබා දෙනවා. වී කොටන්න පිරිමි සම්බන්ධ වුණාට හැම පිරිමියෙකුටමත් ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ඈත අතීතයේ ඉඳලම් පැවතගෙන එන පවුල් නවයක් මේ ප්‍රදේශයේ ඉන්නවා. අන්නේ පවුල් නවයේ සමාජික පිරිමින්ට තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. පවුල් නමයක් ඔබතුමාට කිවනේ මේ පෙරහැර ආරම්භ කරන්න පෙර ආතුව ඒ පවුල් නායකයෝ කැඳවනවා. පවුල් නමේ නායකයෝ කැඳවලේ අපි ඔය මං කිව්වය නායකුත් එක්ක සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා යම් කිසි තීරණයකට එනවා. මේක හොඳයි මේක හොඳයි. අපි මේක සාකච්ඡා කළ ඉවරලා අපි යනවා එක්ක බූටාවත් ගාමයට. එහෙම නැත්නම් ඒ අය මෙහාට එනවා. ඒ දෙගොල්ල සාකච්ඡා කරනවා. දෙගොල්ල සාකච්ඡා එළියෙ නැහැ. තීරණයකට එළඹිලා ඒ දෙගොල්ලේ මනෝ සංගම ඓතිහාසික සංගම රජමහා විහාරයට ගිහිල්ලා අපේ නායක හාමුදුරන් වහන්සේට දැනුවත් කරනවා. අපේ නායක හාමුදුරන් වහන්සේ මෙන්න මේ විදිහට තමයි මේ පෙරහැර අපි කරන්න බලන්නේ. එතකොට උන්වහන්සේ ඉතින් දැනුවත් කරන යම්කිසි වරදක් තිබ්බොත් ඒක පැහැදිලි කරනවා. නැත්නම් ඒකට අනුමැතිය පළ කරනවා. ඒ විදිහට තමයි මේ පෙරහැර සිද්ධ වෙන්නේ. දෙවියන් සහ බුදුන් වෙනුවෙන් කෙරෙන මේ උතුම් චාරිත්‍රය සම්පූර්ණයෙන්ම පිරිසිදු විය යුතු බව ගම්මුන්ගේ විශ්වාසය. මේ වී කොටන්න ඉන්න උදවිය කිලිවලට අහු වෙන්නේ නැතුව දින ගණනක්ම පේ වෙලා ඉන්නත් ඕනේ.
නව දිනාම සුදු පැහැති වස්ත්‍රාභරණ සැරසිලා ඉන්නත් ඕනි. මේ කැටීම සිද්ධ වෙන්නේ තාලයකට නටමින්. ඒ සඳහාම වෙනු බෙර මාත්‍රාවකුත් තියෙනවා. බෙර වාදකයා ඒ මාත්‍රාව වයනකොට නර්තනයක යෙදෙමින් වී ඔරුව වටේ රවුමට ගමන් කරමින් වී කොටනවා. වී කෙටීමට කැප වී සිටින මේ පවුල්වල වැඩිහිටි පිරිමි නව දෙනා වී කෙටුවාට පස්සේ පේවි ඉන්න අනිත් පිරිමින්ටත් වී කොටන්න අවස්ථාව ලබා දෙනවා. හැබැයි කාන්තාවන් මේ වී කෙටීමට සම්බන්ධ කරගන්නේ නැහැ. ඒකත් පුරාණයේ ඉඳලා සිද්ධ කරන චාරිත්‍රයක්. වී කොටන්න කාන්තාවන් සම්බන්ධ කර නොගත්තට වී පොළන වැඩේට කාන්තාවන් සම්බන්ධ කරගන්නවා. ගම්මානයේ අවට ඉන්න කාන්තාවන් වී පොළමින් දානය සඳහා තමන්ගේ දායකත්වය ලබා දෙනවා. මේ විදිහට සහල් වලින් දානය පිළියෙල කරලා ඒවා බුදුන් සහ දෙවියන්ට පූජා කරනවා. ඒ පූජාව සිද්ධ කරන්නේ අපි අර කියපු විහාර දේවාල නාමාවලියේ මුලින්ම සඳහන් වෙන සගම රජ මහා විහාරස්ථානය. මේක බොහොම ගරුගාම්භීර විදිහට චාරිත්‍රානුකූලව සිද්ධ කෙරෙනවා. ඔන්න එහෙමනම් දැන් තේරුණා නේද ඇයි මේ පිරිමි උදවිය කිහිප දෙනෙක් එකතු වෙලා තාලෙට නට නට වී කොටන්නේ කියලා. ලංකාවේ අවසන් රාජධානිය විදියට හඳුන්වන සෙංකඩගල පුරවරේ මේ වගේ තවත් අපූරු චාරිත්‍ර වාරිත්‍ර ගොඩක් පැවතෙනවා. අවස්ථාවක් ලැබුණ ගමන් ඒ ගැනත් අපි කියන්නම්.